මම මෙතනදී අවුරුදු දෙකකට ඉස්සෙල්ලා තිබුණේ අවුල ගැන මතක් කරන්න උවමනා නැහැ. කෑම නැහැනේ. එදා ඉන්ධන නැහැ. විදුලි බලය නැහැ. දවස් කීයක් පොලිමේ හිටගෙන හිටියද? දවස් කීයක් පොලිමේ හිටගෙන හිටියද? ආ. කොයි පොලිමේද හිටගෙන හිටියේ? ඔක්කොම එහෙම හිටගෙන හිටියා. ආ. අන්තිමට මොකද්ද උනේ? මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ඉල්ලලා අස්සුණා. අපි ඊට ඉස්සෙල්ලා කතා කරලා තිබුණා පාර්ලිමේන්තුවේ අගමැතිතුමා අයින් වුණොත් පළමුව විපක්ෂ නායකතුමා කැඳවන්න ඕන කියලා. ඉතින් අඟහරු වාද ජනාධිපතිතුමා විපක්ෂ නායකතුමා කැඳෙව්වා. අපි හිතුවේ සජිත් ප්‍රේමදාස මහතුමා ආණ්ඩුවක් අදයි අපිත් ඔක්කොම උදව් කරන්නම් කියලා. මේ හැන්දෑ වෙනකොට කියනවා විපක්ෂ නායකතුමා ආණ්ඩුවක් හදන්න බෑ කිව්වා කියලා. ඒක ගිනස් වාර්තාවක්. පළවෙනි වතාවට ආණ්ඩුවක් හදන්න බෑ කිව්වේ විපක්ෂ නායකතුමා තමයි සජිත් ප්‍රේමදාස මහතුමා. බදාද උදයාව අපේ ෆීල්ඩ් මාෂල් ෆොන්සේකා මහතුමා යනවා කියලා. ඒත් එතුමත් කිව්වා එතුමට ආණ්ඩුවක් හදන්න තාම අවස්ථාව නැහැ කියලා. ජනතා විමුක්ති පෙරමුණ තීරණය කරා මේ ගැන කතා නොකර ඉන්න. මට ජනාධිපතිතුමා එන්න කිව්වා. මං දැනගත්ත දැන් වැඩේ වැරදිලා තියෙන්නේ. මේ කත ගැහුවේ නැත්තම් විශාල අවුලක් බවට පත් වෙනවා. ඒ අනික් අතට මං යනකොට තනියමනේ මං එක ගිහින් අප්පුටි ගහන්නවත් එක්කෙනෙක් හිටියේ නැහැ. බෙර ගහනවා නෙමෙයි අප්පුටි ගහන්නවත් හිටියේ නැහැ. උරේකක් දාන්නවත් හිටියේ නැහැ. මන් තනියම ගිහි මේක බාර අරගෙන ඊට පස්සේ මන්ත්‍රීවරුන්ට කතා කරා මේ සියලු දෙනාම මං එකතු වුණා මේ ආණ්ඩුව ගෙනියන්න. අන්න එහෙමයි අපි ඔක්කොම එකතු වුණේ. ආපහු ජූලි 9 වෙනිදා ජනාධිපතිතුමා ජනාධිපති මන්දිරයෙන් ගියා. ඊට පස්සේ ඉල්ලලාස් වුණා. කවුරුත් නැහැ. ජනාධිපති ඉවත් වුණාම අගමැතිතුමයි වැඩ බලන අගමැති. ඉතින් මං ඒ ගැන කියලා කොහොමද අපි දැන් ජනාධිපතිවරයෙක් තෝරන්නේ කියලා අහනකොට විපක්ෂේ මට කියනවා ඔබතුමා ඉල්ලලා අස් වෙන්නේ කිද මං කියවා මමත් අස් වුණොත් ආණ්ඩුවක් නැහැනේ මේක නිකන් මේ අපිට එහෙනම් බංග්ලාදේශ වගේ වෙනවා මං ඒක ගැන කිව්වේ නේ ඒක පස්සේ වුණේ කොහොමවත් මේ ඉතින් මං ඇහුවා සජිත් ගන්න ලෑස්තිද නෑ 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 මට ගන්න බෑ අනුර ගන්න ලෑස්තිද නෑ නෑ මං ගන්නෑ කවුද ගන්න තියෙන්නේ කතානායකතුමා මට මං කතානායක මට පුළුවන් පාර්ලිමේන්තුව පාලනය කරන මම රට පාලනය කරන්න ලෑස්ති නෑ. ඉතින් මේ ඔක්කොම කතා කරද්දී පණිවිඩයව පාර්ලිමේන්තුවට අර කණ්ඩායමක් එනවා කියලා පාර්ලිමේන්තුව වටලන්න. මේ නායකයෝ ඔක්කොම පාර්ලිමේන්තුව අතහැරලා දිව්වා. කවුරුවත් නෑ. මේ තමයි නායකත්වයේ ඉල්ලන අය. මම හමුදාපතිට කිව්වා මේක ආරක්ෂා කරන්න ආරක්ෂක කරේ නැත්නම් විශාල අවුලක් වෙනවා. එතුම ආරක්ෂා කරා. ඒක කරේ නැත්නම් අද අපි බංග්ලාදේශ වාගේ බංග්ලාදේශේ වාගේ පාලනය කරන්න බෑ මන්ත්‍රීවරු මරලා අග්‍රවිංශකාරතුමා පන්නලා දාලා අන්න ඒකයි සිදු වෙලා තියෙන්නේ අපි ඇවිල්ලා මේ සහයෝගයක මං ජනාධිපති වුණා නම කිව්වා සජිත් එන්න මං එක එකතු වෙලා අගමැති වෙන්න කියලා නෑ ගිහින් ඒ වෙනුවට දලසලා පෙරම යටතේ තරඟ කරා මංක සහයෝගය එතකොට මොකද්ද කරේ ආපහු එන්න කියලා නෑ මට කිව්වා රනිල් රාජපක්ෂ කියලා හැමතැනම ගියා රනිල් රාජපක්ෂ කියලා. දැන් මොකද ඒගොල්ලෝ ලා තියෙන්නේ? රාජපක්ෂ නැතුව ආණ්ඩුව යන්නේ. දැන් ඉර වෙලා තියෙන්නේ. ඒකත් ඉවරයි. හරියට රට ගැන හිතලවත් වැඩ කරපු කණ්ඩායමක් නෙමෙයි. මොකද්ද මේ කාලේ වුනේ ඉතින්? අපි උද්දමනේ අඩු කරා 70% ඉඳන් 102%කට ආවා. පරිප්පු මිල අඩු වුණා 140%කින් රතු පරිප්පු. තිරිඟු පිටි අඩු වුණා 129%කින් කුකුල් මස් මිල අඩු වුණා ඩීසල් මිල අඩු වුණා ගෑස් මිල අඩු වුණා මේ ඔක්කොම අපි කරා ඒ විතරක් නෙමෙයි 2022 මේ රටේ දලදේශීය නිෂ්පාදනය ඩොලර් බිලියන් 76යි කඩා වැටිලා 2023 අපි එක ඩොලර් බිලියන් 84කට පත් කරා IMF සහයෝගය හම්බුණා ලෝක බැංකු සහයෝගය හම්බුණා ආසියානු සංවර්ධන බැංකුවේ සහයෝගය ලැබුණා අපිට පුළුවන් වුණා ආර්ථිකයේ ඉස්සරහට ගෙනියන්න. අපි වැඩි වැඩි කරා. අපි ඉත දීමනාව දුන්නා මේ අවුරුද්දේ. මොකද ආපහු ආර්ථිකය ශක්තිමත් වුණා. අපි රුපියල් 5000ක දීමනාව දී රජයේ සේක 10000ක් කරා. වැඩි වැඩි කරා.
ඒ විතරක් නෙමෙයි උදේසවිනි රත්න වාර්තාව අපි දැන් ක්‍රියාත්මක කරනවා. විශ්‍රාමිකයන්ට ආබාධිත විශ්‍රාමිකයන්ට ගැබ්මිණි වවුරුන්ගේ දීමනාව ඒ වගේම වැඩි කරලා තියෙනවා. අපි අස්වැසුම දුන්නා. සමෝධිය වෙනුවට අස්වැසුම දුන්නා. ඒවැ තුන් ගුණයක්. සමෘද්ධියත් අරගෙන ඒක කරේ. අපි සමෘද්ධියත් මේකට ඇතුල් කරලා තියෙනවා. සමෝධි නිලධාරීත් මෙතන ඉන්නවා. ඒගොල්ලේ ප්‍රශ්නත් අපි විසඳගෙන යනවා. යන්නේ එහෙමයි අපි අස්වැසුම වැඩි කරේ. තුන් ගුණයකින්. ඒ විතරක් නෙමෙයි නොමිලේ හාල් දුන්නා. පොහොට සහනාධාරය දුන්නා. ඒ විතරක් නෙමෙයි අපි උරුමය ගෙනාවා. තමන්ට බලපත්‍රයක් තියෙන ඉඩමකින් අපි සින්නක්කර ඔප්පුවක් දෙනවා. ලක්ෂ 20කට. දැන් ලක්ෂයකට දීලා තියෙනවා ඡන්දෙ නිසා නැවැත්තුවා. ඊළඟ අයට දෙන්න අවුරුදු 3කින් මම අලුත් නීතියක් ගෙනල්ලා මේ වැඩ කටයුතු අවසන් කරනවා කියනවා. ඒ වගේම අපි නිවාස දෙනවා. තට්ටු නිවාස දෙනවා කොළඹ අඩු ආදායම් පවුල් වලට. වතුකරේ නිවාස වතුකරේ ලයින් කාමරයන් ගම්මාන කළා. ඒ ඉඩම් අයිතිය අපි ඒ අයට ලබා දෙනවා. අන්න මෙහෙම කළා තියෙනවා. මේ රට කොහොම හරි ඉදිරියට ගෙනියන්න රටේ ස්ථාවරභාවය ඇති කරා. දැන් අපි ජනාධිපති වෙනක් පවත්වනවා. බලන්න බංගලාදේශේ පාර්ලිමේන්තුව විසුරා හැරියා. ඡන්දෙ දියන්න බෑ. මන්ත්‍රීව මරලා දාලා කතානායකතුමා හොයන්න බෑ. මැතිවරණ කොමසාරිස් හොයන්න බෑ. අන්න එතෙන්ටයි අපි එන්න තිබුණේ. මං එදා ක්‍රියා කරේ නැත්තම් මෙතුමලා එදා ක්‍රියා කරේ නැත්තම් කියලා මම මතක් කරන්න කැමතියි. අන්නේ තත්වෙට අපි ආවේ. දසත සසාරා විශ්වාසයේ සන්නාමය. දසත නිවුස්. දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.